සම්බන්ධයෙන් එබඳු මතක තබා ගැනීමට පහසු මාර්ගයක් නැති වුණත් අපට පුළුවන් මේ විදිහට කියන්න. කොයි විදිහටද? කෘදන්ත වර්ග 3යි. මොනවද? කර්තෘකාරක, කර්මකාරක, භවකාරක. කර්තෘකාරක නැවත කොටස් 2යි. මොනවද? අතීත, වර්තමාන, අතීත. වර්තමාන වලට නූන නා කියන ප්‍රත්‍ය 3. ඒ වගේම අතීත කාලයට ප්‍රත්‍ය 4ක් යෙදෙනවා. ඈ ඊ ඌ කියන ප්‍රත්‍ය 4. මතක තියාගන්න ප්‍රත්‍ය 7යි. ඒ වගේම කර්මකාරකේ හරිම ලේසි කොහොමද? වර්තමාන කාලයට නූන නා කුමාර මහත්මයා පැහැදිලි කළා ඒක. ඒ වගේම මෙහි අතීත කාලයට නැවත ප්‍රත්‍ය 2යි. මොනවද? උනු උන කියන ප්‍රත්‍ය 2. අවසන් වශයෙන් භාවකාරකයට ප්‍රත්‍ය 5ක් තිබෙනවා කියලා අපි කිව්වා. මොනවද? නු ඉලි ඊම් මන්. බොහොම කෙටියෙන් මතක තියාගන්නට පුළුවන්. මං හිතනවා ප්‍රත්‍යාර්ථ නාම පිළිබඳව අපේ දරුවන්ට පැහැදිලි අවබෝධයක් මේ අනුව ලැබෙන්නට ඇති කියලා. හොඳයි නාදරින් නංගේ මල්ලී, අපට අද දවසේ ලැබිලා තිබෙන කාලය මෙතකින් අවසන් වෙනවා. තද්දිත සහ කෘදන්ත පිළිබඳව ඔබ ඉතාම හොඳ අවබෝධයක් ලබන්නට ඇතැයි කියලා අපි සිතනවා. ඔබගේ විෂය පිළිබඳව පුළුල් දැනුමක් ලබා දෙන්නට, සිංහල භාෂාව සහ භාවිතය පිළිබඳව අපිට දැනුමක් ලබා දෙන්නට පැමිණියාට මෙහි පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්ය ධර්මදාස රත්නායක මහතාටත්, උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් සිංහල විෂය අධ්‍යක්ෂ කුමාර සේනාරත්න මහතාටත්, ඒ වගේම ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සිංහල ආචාර්ය විජේරත්න බණ්ඩාර මහතාටත් අපි බෙහෙවින්ම කෘතඥ වෙනවා. සිංහල භාෂාව සහ සාහිත්‍ය පාඩම වෙනුවෙන් අද දවසේ අපත් සමගින් එකතු වුණාට. හොඳයි නංගි මල්ලි, අපි ලබන සතියේත් හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නේ. එතෙක් ඔබට සුබ සතියක්. ආයුබෝවන්. අයිබෝන් සුබදසනක්. අදත් සුපුරුදු පරිදි අඟහරුවාදා අධ්‍යාපන සත්කාරයෙන් ඔබ අප හමුවන්නේ. ආදරණීය නංගි මල්ලි, අප විශ්වාස කරනවා උදෑසනම අවදි වී පාසල් යන කලින් අපත් සමගින් එකතු වෙනවා ඇති කියලා. අදත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව තමයි ඔබ වෙනුවෙන් දැනුම ලබා දෙනට අප සූදානම් වන්නේ. මිනිසා පොහොසත් විය යුතුයි. පොහොසත් වන්නේ කුමකින්ද? ආධ්‍යාත්මීය වශයෙන් පොහොසත් විය යුතුයි. මිනිසා ආධ්‍යාත්මීය වශයෙන් පොහොසත් වන්නට නම් ඔහුට සාර්ථක අධ්‍යාපන වටපිටාවක් තිබිය යුතුයි. ඉතින් නංගි මල්ලි, ඔබට සාර්ථක අධ්‍යාපන වටපිටාවක් ගෙන දීමේ මූලික වගකීමක් ජාතික නාලිකාවටත් පැවරෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ අධ්‍යාපන සත්කාරය ඔබ වෙත පිරිනැමෙන්නේ. ඉතින් අදත් ඔබට දැනුම ලබා දෙන්නට, ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඔබට කියා දෙන්නට අපත් සමගින් එකතු වෙනවා HDR හිමචන්ද්‍ර මහතානන්, කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්යතුමන්, ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලයේ ඉම්රෝස් ගුණවර්ධන මහත්මියත් එකතු වෙනවා අපත් සමගින්. ඒ වගේම නුගේගොඩ සාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ අනුපා මදුපාණී වීරරත්න මහත්මයාත් අපත් සමගින් එකතු වෙනවා ඔබ වෙනුවෙන් දැනුම ලබා දෙන්නට. හොඳයි හේමචන්ද්‍ර මහතානනි, ඔබතුමන්ට අවස්ථාව. Thank you Tarindu. Good morning dear students. Today we are going to discuss how to combine sentences, especially combining two sentences